tourism encourage කරන්න කියලා 10-20% discount එකක් දෙන්න ground handling වල 6 months period එකට ශ්‍රී ලංකන් එයාලයින් එකට 4.7 million US dollar loss එකක් තියෙනවා ඒ නිසා ඒක ඒ සාහනේ දුන්නු එකේ tourism වලට airplane සේව අනිත් aircraft සේවක encourage වෙන්නත් එක passengers වලට යන්නේ නැහැ ඒක වැරදි කැමිනේ decision එකක් නමුත් unfortunately අපිට ඔන්න ඕක තමයි දේශපාලනය අත ගන්න එපයි කියලා කියන්නේ. නැමෙලාදී නේද අත ගහලානේ තියෙන්නේ. ඒක ගීපේ සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. නෑ මෙතන මම හිතන්නේ වෙලා තියෙන්නේ මේ ටුවරිස් මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් පස්සේ තිබිච්ච ගැටලුව නිසා පැසෙන්ජර්ස් ලාගේ කොස්ට් එක අඩු කරන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් එක පැත්තෙන් මම හිතන්නේ ඉදිරිපත් කර ටුවරිසම් එකේ කට්ටිය ඉදිරිපත් කරලා තිබුණා මෙන්න මේවත් අඩු කරොතින් අපිට පුළුවන් කියලා මේ කොස්ට් එක අඩු කරන්න. ඒක වැරදි තීරණයක් සම්පූර්ණයෙන්ම වැරදි. We objected to it. This was a unilateral decision by the tourism and a highly irrational decision. Passenger reducing the ground handling has no relevance to airlines increasing the capacity. What we proposed also through the ministry was if new airlines are coming, if you are increasing the capacity, then reduce on a like. Now, for example, let me finish. Yeah, okay. I have nothing to do with it. I know. Let me finish it, sir. Let me finish it. I'm not saying because the tourist board went on public and said there's a 25% reduction on airline operating, which is wrong, right? Ground handling costs accounts only for about 5-7% of your total operating cost, right? And the fuel, they got a concession, which must be about 1%, right? And they went on public. So these, I think, I don't know, the fundamental, the basis of which decision was made was wrong. So we are bleeding as a result of that. Now, after Easter Sunday attack, we were estimating a revenue loss of about 10-12 million. So I have another $5 million revenue loss to catch. 10-12 million dollars. Oh, because of the ground handling. Oh, right? So, Lekanthuma, then maybe the Ubutuma Abodhya Tiron? මේ 21 වෙනිදා ඇටැක් එකෙන් පස්සේ රජය විසින් සංචාර කර්මාන්තය දියුණු කිරීම පිණිස විවිධ තීරණ අරගෙන තියෙනවා. එකක් තමයි ඔය මේ රටට එන අයගෙන් ඔය ගන්න එම්බාකේෂන් එකත් අඩු කරන්නයි කියලා යෝජනා කරපු මුදලට වඩා අඩු කරන්නයි කියලා. ඒ වගේ විවිධ යෝජනා තියෙනවා. යෝජනා ඉදිරිපත් කරලා සංචාරකයෝ ගෙන්න ගන්න. ඒ වගේම සංචාර කර්මාන්තයේ නියලිච්ච ඔය පෝටල් වලට විවිධ සහන සඳහා පැකේජ් එකක් ඉදිරිපත් කරා. ඒවා සංචාර කර්මාන්ත අමාත්‍යාංශත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ තමයි ඒ කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් වුණේ වරින් වර. ඒ ප්‍රමාණයේ දැනුවත් වීමක් තමයි තියෙන්නේ. නමුත් සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය විසින් ඒ යෝජනා අභ්‍යන්තරයේ යම් යම් ගැටලු පැවිදිය. නමුත් රජය විසින් කළ යුතුව තිබුණු ප්‍රතිපත්තිමය තීරණය තමයි මේ පැකේජයන් තුළ සියල්ල තුනම අන්තර්ගත වෙන්න කර සභාවේ තමයි. දැන් මේවයි දැන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් දැන් මෙතනින් අඩු වෙනවා නම් මෙතනට වෙන අලාභය කොහෙන් හරි රීඹස් වෙන්න එපා. පුරේ එක දරන්න කියලා අපි කියන්නේ. ඉතින් නැත්තම් මේක ආපහු තවත් ඉවරයි නෙමෙයි. මේ තීරණේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් එක ශ්‍රී ලංකන් එයාලයින් එකම කරනවද නැද්ද කියන එකේ තීන්දුව ගන්න එක පැත්තකින් තියලා ශ්‍රී ලංකන් එයාලයින් එක දැනට කරගෙන යන එකට සාහන දීම තුල ඒක තව විනාශ වෙනවා නම් අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒක අපි කියන්නේ එහෙනම් එහෙම තීන්දුවක් කරන් ඒක ඉවර කරන්න. එතකොට ශ්‍රී ලංකන් එයාලයින් එකේ තියෙන ඒ ටික අයින් වෙනවා. ගරු ලේකම්තුමා මම නිර්දේශය දෙන්නම්. දැනට කොහොමත් අපි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලින් ලාභ ලබනවා. සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ශ්‍රී ලංකන් එයාලයින් එක යටතේ දිගටම කරගෙන යන එකක්. ඒ කියන්නේ අපිට රජය හැටියට කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙනම. ඒක අපිට මෙතන සාකච්ඡා කරන කී තීරණ නැහැනේ. ඒකේ හින්දා අපි දැනට ඔබතුමා අපිට ලබා දෙන්න ඔබතුමාවකින් තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. ඒ ඉදිරිපත් කරපු කැබිනට් තීරණයයි ඒ කැබිනට් තීරණයේ වර්තමාන තත්ත්වය ක්‍රියාත්මක වෙන මට්ටම. ඔව් දැනට ඒකෙන් වෙන බලපෑම් පිටවද වාර්තාවක් අපට ලබා දෙන එක. මේ බලපෑම් සවතුමා එක විනාඩියක්. ඒ බලපෑම් ටික ඒගොල්ලන්ට දෙන්න පුළුවන් එක පැත්තක් විතරයි. ඒක අනිත් බලපෑම් දෙන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාලයින්. ඔන්න ඒක තමයි. ශ්‍රී ලංකන් එයාලයින් මම කියන්නේ ඒක තමයි. ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් ඒක නිසා
ඇතිවෙච්ච මූල්‍යමය කාර්යසාධන පිළිබඳ අපිට රිපෝට්ටයක් දෙන්න මාසයක් ඇතුළත.